එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ආරම්භ කරමින් ගරු මිෂෙල් බැච්ලේ මැතිනිය මානව හිමිකම් මහකොමසාරිස්වරිය දේශනයක් පැවැත්තුවා. මෙය ලිඛිත දේශනයක්. දැන් මේ ලිඛිත දේශනය සම්පිණ්ඩනයක් ලෙස ගත්තහම ඒකේ අන්තර්ගත සියලු කරුණු දේශීය යුක්තිය විසඳීමට අවශ්‍ය කරුණු මිස ජාත්‍යන්තරයට යන්නේ නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඇයට කළ යුතුව තිබුණේ 46 එක යෝජනාව අපි කොතෙක් දුරට ඉෂ්ට කරලා තියෙනවද? මානව හිමිකම් සංහිඳතාව කොතරම් වගවීමෙන් කරලා තියෙනවද කියලා ප්‍රකාශ කළා. එහෙනම් මානව හිමිකම් කවුන්සිලයේ තියෙන පරමාර්ථත් අභිබවා ගිහිල්ලා තියෙනවා. සමස්තයක් ලෙස ගත්තාම, සංක්ෂිප්තයක් ලෙස ගත්තාම මේ දේශීය වශයෙන් තීරණගත යුතු යාන්ත්‍රණය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන රාජ්‍යය තමයි ලංකාව. ඒ ස්වාධිපති බලය තියෙන පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුව තමයි සියලුම තීරණ ගන්නෙ. පාර්ලිමේන්තුව විසින් තමයි මේ සියලුම දේවල් කරන්නේ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ කළ යුත්තේ රටක මානව හිමිකම් ආරක්ෂා කරන්න, වර්ධනය කරන්න වැඩ කටයුතු කරනවා මිස දේශීය වශයෙන් ගත්ත තීරණ ප්‍රශ්න කිරීම නෙමෙයි. දේශීය වශයෙන් ගත්ත තීරණයක් පව ප්‍රශ්න කරන්න පුළුවන් ඒ දේශීය යාන්ත්‍රණයෙන් ඉහළටම ගිහිල්ලා එතනදිත් යම්කිසි අවස්ථාවක විසඳුමක් නැත්තම්. මම උදාහරණ කියන්න. දැන් අර හිටපු මන්ත්‍රීතුමාව ජනාධිපති සමාව දීලා නිදහස් කිරීම ඇය කියනවා වැරදි කියලා. ඉතින් එය කරලා තියෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිතුමාට පූර්ණ බලතල තියෙනවා 34 වෙනි වගන්තිය යටතේ කටයුතු කරලා. එතකොට එහෙම මන්ත්‍රීවරයෙකුව ඒ ආකාරයට නිදහස් කිරීමේ කාර්යපටිපාටියක් තියෙනවා. ඒක අනුගමනය කළ ජනාධිපතිතුමාට ලැබෙන බලය. එතනදී තවත් කරුණක් මම කියන්නේ. දැන් ජනාධිපතිතුමා විසින් එහෙම සමාව දීලා යම්කිසි කෙනෙක් නිදහස් කරනවා නම්, එහෙම නිදහස් කිරීම නිසා යම්කිසි කෙනෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් එයාට ශිෂ්ටාචාරය දෙන්න පුළුවන්. දැන් මේ වෙනකොට මේ සිද්ධිය සම්බන්ධ ජනාධිපතිවරයාට එරෙහිව මූලික මිනිස් අයිතිවාසිකම් කඩගැනීමට ශිෂ්ටාචාරයට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතනදී යම්කිසි තීරණයක් ලැබිලා තියෙන්නේ. එහෙම තියෙද්දි ඒ තීරණේ එනකන්වත් ඉන්නේ නැතුව මානව හිමිකම් කවුන්සිලයට කිසිම අයිතියක් නැහැ. කිසිම අයිතියක් කියන්නේ සදාචාරාත්මකව නෛතික අයිතියක් නෑ. එතකොට මිෂෙල් බැච්ලර්ට කවුරු හරි මේවා ලියලා දීලානේ. මේ වාර්තා ලියලා දීන සංවිධාන ලංකාවේ තියෙනවා. ද්‍රවිඩ සංවිධානය ඇතුළු සංවිධාන රාශියක් ලියලා දෙන වාර්තාවක්. ඇය කළ යුතුව තිබ්බේ දෙපාරක් බලන්න මේකේ තියෙන දේශීය යාන්ත්‍රණය මොකද්ද කියලා. ඉතින් හැල්ලෝට ලක්වෙන්නේ ඇයි මේක ඉදිරියට ගියාම? ඊළඟට වැදගත්ම කාරණය තමයි හදිසි නීතිය. රටවල් 104ක හදිසි අවස්ථා ප්‍රකාශ කරලා තියෙනවා. හදිසි නීති පනවලා තියෙනවා. හදිසි රෙගුලාසි පනවලා තියෙනවා. මේ මොනවටම කන්නේ නෙමෙයි. ආහාර සැපයුම වේගවත් කරන්න, සංගවගෙන ඉන්න ආහාර එළියට ගන්න හදිසියක් ඇති වුණා. ඉතින් ඇයට කිසිම අවස්ථාවක මේ ගැන ප්‍රශ්න කරන්න බෑ. මොකද හේතුව තමයි හදිසි අවස්ථාව ප්‍රකාශ කරා, පාර්ලිමේන්තුවට ගියා, වාද කරා, සම්මත වුණා. ඒ නිසා හදිසි අවස්ථාව රෙගුලාසි පවා පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා. ජනාධිපතිවරයා ඇත්තටම ඒවා නිවේදනය කරා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්බන්ධව හදිසි රෙගුලාසි පවා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 තුන්වන පරිච්ඡේදයේ යටත්ව ක්‍රියාත්මක වන මූලික මිනිස් අයිතිවාසිකම්. ඒක දන්නවා. ඇත්තටම මේ ජිනීවා නුවර ඉන්න අය. නමුත් මොන හේතුකද මේක ඇතුළත් කරාද කියලා ප්‍රශ්නයක් එනවා. දැන් ඒතුළට ඔබාමා එක කාලෙක ද්විත්ව මිනීමරුමක් සම්බන්ධ කෙනෙක්ව නිදොස් කොට නිදහස් කළ ජනාධිපති සමාව දුන්නා. ඒක කොහේවත් ප්‍රශ්න කරේ නෑ. ට්‍රම්ප් මහතා 200 ගානකට සමාව දීලා තියෙනවා. ඒව නෑ. අන්න එතනයි තියෙන වරද. ලංකාව දෙස ද්වේෂ සාගත බලන සංවිධාන, LTD ඩයස්පොරා වගේ විවිධ සංවිධාන ලියලා දෙන වார்த்தාවක් ඇයි කිව්වොත්, ත්‍රස්තවාදී වෙලැක්වීමේ පනත ගැන කතා කරනවා. ත්‍රස්තවාදී වෙලැක්වීමේ පනත යටදී ගත්තාම, ඔව් ත්‍රස්තවාදී වෙලැක්වීමේ පනත යටදී තමයි ත්‍රස්තවාදය නැවැත්වේ ලංකාවේ. 16 දිනේකට නිදහස දීලා තියෙනවා. ඒ අය කියන අනිත් අය නිදහස් කරන්න කියලා. ඒ වගේම ත්‍රස්තවාදී වෙලැක්වීමේ පනත සංශෝධනය කරන්න කියලා. දැන් සංශෝධනය, දැන් බලන්නකෝ ස්විට්සර්ලන්තයේ කියනව පනත කිසිම නඩු විභාගයෙන් තොරව දඬුවම් දෙන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න පුළුවන්.
Desa premi pana tebalan nogo Amerika sapi ekse sansan dani ane mi langka wetule iterai mi sielu karnu balan. Etni giada basi tawat pete gat karna timi pasku prahari gena air perkasa gena. Mai tani pasku prahari samban tebe mi wina kota tribut gela bisi jema hati karna dala timu. Ege na kisima teki ma karna ini. Ege na adu ma gani wacana ya kot kata karna. Karna ne tu langka weta biu gele karna ika karna. Ilang kata kino paharganiya, paharganiya bedilu, wadai insaba bedilu, polisia gatani karna walu, itiningi ada pasi, bisala wasir ma pata lina ada bisala hiri ara wena walu, itu misiru diat kene ma kata kara misela deshi ya wasir, bela tina di balan depe, ni rake ni tia same, pawat tua gini an depe, iba kima balahat kari ngini hilalu ma ikoran tain walta, itula paharganiya sampurna bedila tino, mei kai wila bisi setat pria bilu. Metienna tattwe mata ayata nikan hari prakasha karanna berunani basaniya prakashaniya nidahasa gattara passe dan basaniya prakashaniya yata kisima avasthawaka lankawa me guruwarunge rally pawa tahanan karinne ne yanna dunna ne avasana avastha wenaka eegena poddakwat subawadi waya dakinne ne anne eka etana thiyena warada ay kiyena civil samvidhanath ekak katha kirima hondai janadhipati thuma katiyutu karanawalu oy kiyena aakarayeta manawa himikam council ekata giya honda dewa e wage ma thamai me janadhipati vishesha wartha ikmata eliyata danna ithin ewa deshiya washin yana yantranaya ithin mama hitanne aya kara oy mukhya deshaniya thura ayage vaachika deshaniya lankawa patten meewa atta washinma bida damanna puluwa man dannne kothe durada lankawa ekata lasthida kiyenne ලංකාව පැත්තෙන් කළ යුත්තේ මේ යාන්ත්‍රණය. ඒවට ප්‍රතිපහාර එල්ල කිරීම නෙමෙයි මුළු ලෝකෙම දන්නව මොකක්ද වෙලා තියෙන්නේ කියලා රටේ ස්වාධීනත්වයට, ස්වාධිපතිභාවයට, භෞමික අඛණ්ඩතාවයට මේ සියලුම රටවල් ගරු කරන. ඒ නිසා අභ්‍යන්තරයේ මැදිහත් වීමක් මෙතන කරන්නේ. ඒ නිසා ඇත්තටම ඇයගේ වුමනාවටම නෙමෙයි. මිෂෙල් බැට්ලේගේ වුමනාවටම නෙමෙයි. ඉන්නවා යස්මින් සුපමෙතිනි ඉන්නවා. එතනින් ගියාට පස්සේ රාජිනෝන සංවිධානය ඉන්නවා. විවිධ සංවිධාන විසින් කියලා දෙන වார்த்தාවක් ඇය කියන්නේ. හැබැයි ඇයට තිබ්බ දෙපාරක් මේ ගැන හොඳට හොයලා බලන්න. ඉතින් ඒවත් එක තමයි මේ දේ යන්න ඕනේ මම හිතනවා ලංකාව මුල් කරගෙන තාම ලංකාවට පරද ඉතින් මේකේ වගකීමක් තියෙනවා ලංකාවට ඒක තමයි 31 යෝජනාව සම්මත කරගෙන ඒගොල්ලන් දෙක අත්වැල් බඳ කීකේ ප්‍රතිඵලය යහපාලන කාලය තුල කරගත් ප්‍රධාන වරද ඉතින් මේ ආණ්ඩුවට ඒ වන්දි ගෙවන්න දැන් වෙලා තියෙනවා ඒ නිසා කරන්න දෙයක් නැහැ අපිට කරන්න තියෙන්නේ සංහිඳතාව වගවීම සම්බන්ධව අතුරුදාන් වර්ගී කාර්යාලය ලංකාවේ තියෙනවා ඒ කරලා තියෙන වැඩ සංහිඳතා සම්බන්ධව තියෙනවා ඉදිරියේදී යම්කිසි කොමිෂන් සභාවක් එනවනේ ඒ කොමිෂන් සභාවල කොහොමද ක්‍රියා කරන්නේ අන්නේ සියල්ලක්ම ඉදිරියේ කතා කරන එක තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕන ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා මානවිකම් කවුන්සිලයේ දීලා තියෙන යෝජනා මොනවද ලංකාවට ක්‍රියාත්මක කරන්න පුළුවන් මොනවාගේ සුභවාදී පැත්තකට යන්න පුළුවන් අන්නේගේ අතුරු වාර්තාවක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඒක ගොඩාක් වෙලාවට වාසිදායක වෙයි කියලා තමයි